දිගමඩුල දිස්ත්‍රික් ගොවිසමුළුව අද පෙරවරුපේ අම්පාරේදී පැවතුණා. පියුඩේල් ෆුල් ක්‍රීම් නවසීලන්තයෙන් ගෙනෙන ඉස්තරම්ම කිරී රුපියල් 910යි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අනාගත මේ රටේ ආදරණීය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වෙන මොහොතයි. සජිත් ප්‍රේමදාස මහතාට සජිත් ප්‍රේමදාස මහතාට සජිත් ප්‍රේමදාස මහතාට සජිත් ප්‍රේමදාස මහතාට මෙහිදී උහන කොට්ටාසේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත රත්නායක සහ දමන කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක විපුල රත්නායක යන මහතුරුන් ඇතුළු පිරිසක් සමගි ජනබල වේගයට සහාය පළ කරමින් එක් වුණා. සමගි ගොවි ජන ප්‍රකාශනයද මෙම සමුළුවේදී ප්‍රකාශයට පත් කෙරුණා. ගොවියව කඩේ ගෙනියන ගොවියව අමුඩේ අන්දන්න තාමත් කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණ මේ දක්වා ගොවිය වෙනුවෙන් ප්‍රතිපත්තියක් එළි දක්වලා තියෙනවද? ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තියෙන ගොවියව කඩේ ගෙනියන්න. ගොවියව හැමදාමත් තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ වෙනුවෙන් භාවිතා කරන්න. වෛරය ක්‍රෝධය මත පදනම් වුණු ඊර්ෂ්‍යාව මත පදනම් වුණු සන්නද්ධ අරගලය තවමත් විශ්වාස කරන ඔබතුමාලගේ ගමේ ඉන්න ජේවීපී කාර්යයට නඩුවාන්න දඩුවම් කරන්න ඒ බලය ලබා දීම වෙනුවෙන් තවමත් ඒ පිළිබඳව විශ්වාසය තියාගෙන ඉන්න අර 88 89 71 පරණ ජේවීපී තැටිය තමයි තවමත් ඒගොල්ලෝ වාදනය කරන්න හොඳට මතක තියාගන්න. ඕකේ එන්පීපී කියලා ගහගෙන හිටියට ඕකේ එන්පීපී නෙමෙයි, ඕක ජේවීපී තමයි. අපිට ඉන්නව වැඩ කරන නායකයෙක්. එතුමාටත් මඩ ගහනවා අර අනුර කුමාර දිසානායක ලපයා. ලපයා කියනවා කවුරු හරි පරිත්‍යාගශීලීන්ගෙන් ව්‍යාපාරිකෙන් අරන් මේ පැත්තෙන් පන්ති කාමරයකට බස් එකකට රෝහලකට දෙන එක මහා කජ්ජත්ද කියලා අපේ අහනවා. යකෝ ඉතින් උඹලත් කරන්නේ ඕකම තමයි. උඹලත් කරන්නේ අර පැත්තෙන් ගන්නවා ව්‍යාපාරිකින්ගේ සල්ලි. හැබැයි සජිත් ප්‍රේමදාස වගේ මේ පැත්තෙන් පොඩි මිනිහට රෝහලට පාසලට පන්සලට දෙන්නේ නැහැ. ඒක තමන්ගේ account එකට දාගෙන තමන්ගේ දේශපාලන ව්‍යාපාරේ සහ තමන්ගේ පක්ෂයේ ඉහළ ඉන්න උන්ට වැජබෙන්ට පාවිච්චි කරන විතරයි ඔවුන් කරන්නේ. ඔන්න ඕකයි දෙකේ වෙනස. ඒක නෙමේ දැත්ත. මේ වසරේ සරසවි සම්මානයක් තියෙනකොට හොඳම නළුවා යන්න ඕනේ අනුර කුමාර දිසානායකට. මොකද හොඳටම රඟපානවා. එයාලගේ කණ්ඩායම ගොවින් වෙනුවෙන් හොඳටම කඳුළු පෙරලා අඳනවා. හැබැයි අනුර කුමාර දිසානායක මහත්තයා මේ රටේ කෘෂිකර්ම ඇමති හැටියට හිටියා 2004. අර වීමෝල් මාෆියාවේ ලොක්කා ඩඩ්ලි සිරිසේන මහත්තයා කියනවා හැමදාම උදේ පළවෙනි ටෙලිෆෝන් කෝල් එක එන්නේ අනුර කුමාර දිසානායක ඇමතිතුමාගෙන් උපදෙස් ගන්න කියලා. අනුර කුමාර දිසානායක ගොවි මාතුරුන්ගෙන් නෙවෙයි උපදෙස් අරන් තියෙන්නේ. ගොවි මාෆියාවේ ලොක්කගෙන් තමයි උපදෙස් අරන් තියෙන්නේ. ඊළඟ රංගපෑම ඇමරිකාවට ගියාම කියනවා සමාජවාදය ෆේල් කියලා. ලංකාවට ආවම එයා වෙනස් කතාවක් කියනවා. අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්දියාවට ගියාම කරට අත දාගෙන ඉන්දියාවේ නායකයොත් එක්ක හොඳට ඉන්නවා. ලංකාවට ආවම ඉන්දියාවට ගහනවා ඉන්දියාවේ ව්‍යාප්තවාදය ගැන. වාණිජ මණ්ඩලේ ලොක්කෝ හමු වෙනකොට, ලොකු ව්‍යාපාරිකයෝ ජාවාරම් දරුවෝ හමු වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට වඩා එයා ලිබරල් වාද. හැබැයි ඒ අනුර කුමාර දිසානායක මහත්තයාම එයාගේ වෘත්තීය සමිතියේ නායකයෝ හමු වෙනකොට කාල් මාක්ස්ට වඩා එයා සමාජවාදී. ඉතින් හරි ලස්සනයි එයාලගේ රඟපෑම. මහබක්කා රූපය ගත්තාම ඉස්සරහින් තියෙනවා සිනාමුසු මූණක්. හැබැයි අනිත් පැත්ත හැරුණම මූණේ මොකද්ද තියෙන්නේ? යකාගේ මූණ. අන්න ඔය වගේ තමයි අර සමාජවාදී සහෝදරයෝ. වෙසක් පොසොන් ඇසල නිකිනි බිනව පෝය වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයා ජනාධිපති වෙනවා වෙනවාමයි. ජේවීපී එක ලංකාවෙම කාන්තාව ගෙනල්ලා ගාල්ලේ තිබ්බ කාන්තා සමුළුවක් යන්තම් 5000ක් විතර හිටියා. අපි පටන් ගත්තා නුවර සමගි වනිතා බලවේගය 12000කට වැඩි. අපි ගියා නුවරින් ගාල්ලට හැමතැනටම යද්දි කාන්තා වැඩි. මොකද වුනේ? දැන් ජේවීපී එකේ කාන්තා සමුළු නැහැ. ජේවීපී කාර්යෝ කියනවා අවුරුදු 75ක් අපි මුකුත් කරේ නැහැ. ඩඩ්ලි ඩීඑස් ගල්ලොය සේනායක සමුද්‍රය හදපු නිසා, ජේ.ආර්. ජයවන්ත මහවැලිය හදලා දෙහිඅත්තා කණ්ඩිය පොළොන්නරුව මයිංගණය අස්සද්දපු නිසා අපේ නායකින්ට පුළුවන්කම ලැබුණා මේ රට සාලෙන් ස්වයං පෝෂණය කරන්න. හැබැයි පහුගිය අවුරුදු 94 ඉඳලා අද වෙනකොට පොදු ජන පෙරමුණයි ජේවීපී කාර්යෝ එක්කව වෙලා මේ රටේ ඉන්නෙන්න ගොවිය වැට්ටුවා. ජේවීපී එකේ නායකයෙ කෘෂිකර්ම ඇමති වෙලා හිටියා. ගුත් කරාද? මං කියනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් කෘෂි නව තාක්ෂණය ගෙනල්ලා කිලෝ 4000ක් ගන්න පුළුවන් විදියට තමුන්නාන්සේලාගේ ගොවිවීම වලට නව තාක්ෂණ අපි අඳුල්ලා දෙනවා. අපි ගැන හැමෝම බයෙන් ඉන්නේ. පොහොට්ටුවක්
බයයි අලිත් බයයි සීනුවත් බයයි මාලිමාවත් බයයි දැන් ඔක්කොම එකට එක්කහුවලා එක එක කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරනවා ඔය එක කුමන්ත්‍රණයකටවත් සැලෙන්නට පරාජය වෙන්නට කවුරුත් සූදානම් නැහැ හොඳට බලාගෙන ඉන්න අනාගතයේදී බණ්ඩාරනායක මැතිණියගේ ඒ පාර්ශ්වයක් අපිත් සමග එකතු වෙනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මේ ප්‍රදේශයට විශාල සේවාවක් කරපු පී දයාරත්න මැතිතුමත් මට පණිවිඩයක් දෙන්නේ කිව්ව ඔබතුමන්ලට එතුමත් ඉන්නේ වෙන කාත් එක්කවත් නෙමෙයි සමගි ජන බලවේගයත් එක්කයි අපේ රජයක් තුල ඔය එක්කෙනාගේ දේශපාලන ආශාවන් සතුටු කරන්නට අපි අමාත්‍යංශ කඩ කරන්නේ නැහැ. ඉඩම් සංවර්ධන කෘෂි කර්මාන්ත වාරි මාර්ග මේ සියල්ලක්ම එක අමාත්‍යංශයක් යටතට ගෙනල්ලා ජාතික කෘෂි කර්ම ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා ඒ තුලින් ගොවියා රජවරුන් බවට පත් කරනවායි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඔබ අප රටේ බත සපයන ගොවියන් වශයෙන්ම දෙවියන් හැටියට අපි ඔබව සැලකන්නේ බොහෝ දෙනෙකුට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය අමතක වෙලා අපේ විපක්ෂයේ අනිත් අයට අමතක වුණාට සමගි ජන බලවේගයටවත් සජිත් ප්‍රේමදාසටවත් ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය අමතක වෙලා නැහැ මතක තබා ගන්න ඔබ ගොවියා පමණක් නෙමෙයි ඔබ ව්‍යවසායකෙක් කාගේවත් පිටුපස යන්නේ නැති ආටවත් වහල් වෙන්නේ නැති ව්‍යවසායකයා බවට ප්‍රතිනිර්මාණය කරන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා සජිත් ප්‍රේමදාස රටවල් වලට වෙන්දේසි වෙන්නේ නැහැ බහුජාතික සමාගම් වලට සල්ලි වලට ගන්න බෑ මහ ලොකුවට දේශීය සම්පත් ගැන පම්පෝරි ගහපු අර මහ ලොකු කොමියුනිස්ට්වාදී මාක්ස්වාදී අන්තවාදී ඇත්තෝ රට මුදලට විකුණලා ඉවරයි තමන්ගේ ප්‍රතිපත්ති තුට්ටු දෙකට වෙන්දේසි කරලා හමාරයි සමගි ජන බලවේගය කිසිම දවසක ඒක කරන්නේ නැහැ ඔයා අනිත් විපක්ෂයේ අය කියන්නේ මාව ජනාධිපති කරන්න මාව අගමැති කරන්න මාව ඇමති කරන්න මාව රාජ්‍ය අමති කරන්න නියෝජ්‍ය අමති කරන්න ඒකෙන් පස්සේ ඉන්නම් සංවර්ධනය කරන්න කියලා සමහරු කියනවා කොහොමද බංකොලොත් රටක මේවා කරන්න කියලා කවුරුත් මගෙන් අහන්නෙන් එපා කොහොමද බංකොලොත් රටක සංවර්ධනයට මුදල් හොයාගන්නේ මතක තියාගන්න මට තියෙන්නේ ප්‍රේමදාස රුධිරය ප්‍රේමදාස ජ